සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රෙඩ් ක්‍රැබ් ස්ටුඩියෝ වෙතට. මම ලක්ෂිත මදුෂාන්. මේ අපේ ප්‍රීමියර් ප්‍රෝ 9 වෙනි එපිසෝඩ් එක. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි lesson එකට යමු. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඉෆෙක්ට් පැනල් එක ගැන. ඉෆෙක්ට් පැනල් එකට යන්නේ මෙන්න මෙතනින්. ඉෆෙක්ට් පැනල් එකේ වීඩියෝ ට්‍රාන්සිෂන්ස් ගැන අපි කතා කරා කලින් වීඩියෝ එකදී. අද අපි කතා කරන්නේ මේකේ මේ ප්‍රීසෙට්ස් කියන එක ගැනයි, වීඩියෝ ඉෆෙක්ට්ස් කියන එක ගැනයි. ඔඩියෝ ඉෆෙක්ට්ස්, ඔඩියෝ ට්‍රාන්සිෂන්ස් ගැන ඇඩ්වාන්ස් ඔඩියෝ ටියුටෝරියල් එකදී අපි කතා කරමු. ඒ වගේම ලුමෙට්‍රික් ප්‍රීසෙට්ස් කියන එක ගැනත් අපි ඉස්සරහට කලර් ග්‍රේඩින් වලදී කතා කරමු. ඉස්සෙල්ලම ඔයාලා මේ ප්‍රීසෙට්ස් කියන එකට යන්න. මේ ප්‍රීසෙට්ස් වලින් ඔයාලට ඉමේජ් එකකට, වීඩියෝ එකකට, එහෙම නැත්නම් ටෙක්ස්ට් එකකට animation එකක් දෙන්න පුළුවන්. මුලින්ම අපි මේකට ඉමේජ් එකක් කට් කරගමු. අපි මුලින්ම මේ bevel edges කියන එක ගැන කතා කරමු. ඒකේ drop down list එකට ගියාම bevel edges thick, bevel edges thin කියලා දෙකක් තියෙනවා. ප්‍රීසෙට් එකක් හරි ඉෆෙක්ට් එකක් හරි වීඩියෝ එකකට ඉමේජ් එකකට ඇඩ් කරනවා නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් අපි සිලෙක්ට් කරගත්තු එක මේ විදිහට ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා අපිට අදාළ ලේයර් එකට ඇඩ් කරන එක. ඊට පස්සේ ඉෆෙක්ට් එකකට හරි ප්‍රීසෙට් එකකට හරි අදාළ සෙටින්ග්ස් ටික ඉෆෙක්ට් කන්ට්‍රෝල් වල යටින් පෙන්වනවා. මේ විදිහට මෝෂන්, ඔපැසිටි මේ වගේ අපි කලින් කතා කරලා තියෙනවා. මේ තියෙන්නේ ඔයාලා ඇඩ් කරගත්තු ප්‍රීසෙට් එකකට අදාළ සෙටින්ග්ස් ටික. අපි බලමු මේකෙන් මොකද කරන්න පුළුවන් කියලා. H thickness කියන එක වැඩි කරවොත් මෙතන මේ වෙන දේ හරියට පේන්නේ නැති මේ ඉමේජ් එක ගොඩක් ලොකුයි. අපි මේක ෆිට් කරගමු. ස්කේල් එක ටිකක් මම මේක වැඩි කරගෙන හදා ගන්න ගානට. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් bevel edge thick කියන එකෙන් කරන්න මොකද්ද කියලා. මේක මේ ලයිටින් ඇංගල් එක, ඊට පස්සේ ලයිටින් කලර් එක, ඉන්ටෙන්සිටි එක, මේ කලර් එකේ බ්‍රයිට්නස් එක, මේ විදියට වටේට ෆ්‍රේම් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒක ඩිලීට් කරගෙන මම ඊළඟට කට් කරනවා bevel edges thin කියන එක. ඒක edge thickness එක වැඩි කරාම මේ විදිහට පෙන්වනවා. මේ දෙකෙන්ම කරන්නේ වටේට පොඩි ෆ්‍රේම් එකක් වගේ ඇඩ් කරගන්න එක. ඊට පස්සේ ඔයගොල්ලෝ වැඩිම ඕන වෙන දෙයක් තමයි මේ බ්ලර්ස් කියන දේ. මෙතන මේ ෆාස්ට් බ්ලර් ඉන් කියලා දිනවා. ඒක ඇඩ් කරාට පස්සේ මේක මම ප්ලේ කරොත් මේ විදිහට ඉමේජ් එක ඕපන් වෙන්නේ බ්ලර් එකකින්. එන්ඩ් එකේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලා මේ ෆාස්ට් බ්ලර් අවුට් කියන එක මෙතන ඩ්‍රැග් කරලා දැම්මොත් අවුට් එකත් මෙහෙම බ්ලර් අවුට් එකකින් යන්නේ. ඉෆෙක්ට් කන්ට්‍රෝලර්ස් වලට ගියාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ෆාස්ට් බ්ලර් ඉන් කියන එකයි ෆාස්ට් බ්ලර් අවුට් කියන එකයි දෙකම ඇඩ් වෙලා තියෙන හැටි. මේව ඔයගොල්ලන්ට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කොච්චර වෙලාවක් පෙන්වන්න ඕනද, කොච්චර බ්ලර් එකක් තියෙන්න ඕනද. මේ දේවල් ඔයගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්. ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් ගැන තියෙන ටියුටෝරියල් එකේදී අපි මේව හැමදේම කතා කරා. ඒ විදිහට මේ බ්ලර් එකේ ටයිමින් එක ඔයගොල්ලන්ට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු මේ මොසයික් කියන එක ගැන. ඒක මොසයික් ඉන් කියන එක අපි ඩ්‍රැග් කරලා බලමු. මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මොසයික් අවුට් කියන එක දැම්මොත් මේ විදිහට තමයි එන්ඩ් එක වෙන්නේ. ඊට පස්සේ තියෙනවා සෝලරයිස් කියලා එක. සෝලරයිස් එක යටතේ තියෙනවා සෝලරයිස් ඉන්, සෝලරයිස් අවුට් කියලා. මේක ඉන් එක ඇඩ් කරලා බලමු. මේ විදිහේ ඉෆෙක්ට් එකකින් තමයි පටන් ගන්න. අවුට් එකත් ඇඩ් කරවොත් ඒක ඉවර වෙන්නේ මේ විදිහට.
ඊළඟට අපි බලමු මේ වීඩියෝ ඉෆෙක්ට්ස් කියන එක ගැන. වීඩියෝ ඉෆෙක්ට්ස් වලින් ඕගොල්ලෝන්ගේ වීඩියෝ එකකට ඉමේජ් එකකට ඉෆෙක්ට්ස් ඇඩ් කරගන්න පුළුවන්. ඉෆෙක්ට් එකක් ඇඩ් කරලා ඒක අපිට ඕන විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන්. ඒ වලින් ප්‍රීසෙට් එකක් හදාගන්න පුළුවන්. මුලින්ම බලමු මේ බ්ලර් ඇන් ෂාපන් කියන එක ගැන. මේක කැමරා බ්ලර් එක ඇඩ් කරගෙන බලමු. මේ විදිහට ඉමේජ් එක බ්ලර් වෙලා ගියා ඕගොල්ලන්ට පේනවා. මේක බ්ලර් ලෙවල් එක ඕගොල්ලන්ට මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන්. මේම අඩු කරගත්තු බ්ලර් එකට ඔයගලන්ට ඇනිමේෂන් එකක් දෙන්න පුළුවන්. පටන් ගන්න තැනට කී ෆ්‍රේම් එකක් ඇඩ් කරලා ඊට පස්සේ බ්ලර් එක 0 කරාට පස්සේ ඒ ටයිම් එක වෙනකම් බ්ලර් එක අඩු වීගෙන යනවා. මේ දේවල් ගැන මම ආය ආය කියලා දෙන්න යන්නේ නැහැ. ඉෆෙක්ට් කන්ට්‍රෝල්ස් ගැන මම වීඩියෝස් කීපයක් කරා. ඒවලදී මම මේ හැමදේම ගැන කියලා දුන්නා. ටොගල් ඇනිමේෂන්ස් ගැන සහ මේ ඇනිමේෂන් ගැන දැනෙ නැත්නම් ඔයගලන් මේ වීඩියෝස් ටික මුලින්ම බලලා ඉන්න. ඊට පස්සේ දිනවා channel blur කියලා එකක්. channel blur එකෙන් ඔයාලට RGB colors වෙන වෙනම blur කරන්න පුළුවන්. මේ red එක වැඩි කරොතින් image එක රතු පාට තැන් මේ විදිහට blur වෙන ඕගලන්ට පේනවා. green එක වැඩි කරොතින් image එකේ කොළ පාටට හුරු colors ඔක්කොම blur වෙනවා. ඒ වගේම blue එක වැඩි කරොතින් නිල් පාටට හුරු ඒවා blur වෙනවා. බ්ලර් ඩයිමෙන්ෂන්ස් වලින් ඕගලන්ට මේ බ්ලර් එකේ ටයිප් එක වෙනස් කරගන්න පුළුවන්. හරස් අතට විතරද එහෙම නැත්නම් උස් අතට විතරද කියන එක ගැන. මේ අනිත් බ්ලර්ස් ඕගලන් ඇඩ් කරලා බලන්න. මම ඊට පස්සේ ඩිරෙක්ෂනල් බ්ලර් කියන එක ඇඩ් කරනවා. මේකේ බ්ලර් ලෙන්ත් එක වැඩි කරාට පස්සේ මේ විදිහට බ්ලර් වෙන ඕගලන්ට බලාගන්න පුළුවන්. හැබැයි මේ බ්ලර් එක අනිත් ඒවාට වඩා ටිකක් වෙනස්. මොකද මේක එක සයිඩ් එකකට විතරයි බ්ලර් වෙන්නේ. මම මේ ඩිරෙක්ෂන් එක වෙනස් කරවතින් මේ විදියට මේ ඩිරෙක්ෂනල් බ්ලර් එක ඔයගලන්ට ඕන වෙන්නේ ස්පීඩ් එකෙන් යන ඔබ්ජෙක්ට් එකේ බ්ලර් එකක් ඇඩ් කරද්දි. ඊළඟට අපි බලමු මේ මැග්නිෆයි කියන එක ගැන. මැග්නිෆයි කියන්නේ අපිට ලොකු කරලා බලන්න පුළුවන් එකක්. මෙතන සෙන්ටර් කියන එක යගෙන වෙනස් කරගත්තට පස්සේ XY positions වෙනස් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට මෙතන බලාගන්න පුළුවන් පොඩි රවුමක් තියෙනවා. අපි මේ එක තමයි එහාට මෙහාට ගෙනියන්නේ. ඒ රවුම තියෙන තැන් ටිකක් zoom වෙලා, ඒ කියන්නේ magnify වෙලා ඕගොල්ලන්ට පේනවා. අපිට shape එක වෙනස් කරගන්න පුළුවන් circle එක square එකට. මේ magnifications කියන එකෙන් මේක කොච්චර මැග්නිෆයි වෙනවද කියන එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මම මේක සර්කල් එකම තියාගන්නවා. ඊට පස්සේ මේ සර්කල් එකේ සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන් මෙතන සයිස් එකෙන්. ෆෙදර් එකෙන් උඹලන්ට මේ සර්කල් එක වාටේ බ්ලර් එකක් දෙන්න පුළුවන්. ඉමේජ් එක හරි වීඩියෝ එක හරි මේ විදිහට මොකක් හරි ලොකු කරලා පෙන්වන්න ඕන නම් මේ මැග්නිෆයි එක ගන්න පුළුවන්. ඊළඟට අපි මේ මිරර් එක ඇඩ් කරලා බලමු. රිෆ්ලෙක්ෂන් සෙන්ටර් කියලා තියෙනවා. අපි මේ රිෆ්ලෙක්ෂන් ඇන්ගල් එක වෙනස් කරලා බලමු. මේ විදිහට රිෆ්ලෙක්ට් වෙලා තියෙනවා පේනවා. අපි මේකේ සෙන්ටර් එක වෙනස් කරවතින් ඔයගොල්ලන්ට මේ විදිහට මිරර් ඉෆෙක්ට් එකක් හදාගන්න පුළුවන්. ඩිස්ටෝට් වලදී ඔයගොල්ලන්ට ඕනම වෙන්නේ මේ දේවල් ටික. ඊළඟට අපි බලමු මේ ජෙනරේට් කියන එක ගැන. ජෙනරේට් එකේ 4 color gradient එක ඇඩ් කරගෙන බලමු. මේ විදිහට කලර්ස් හතරක ග්‍රේඩියන්ට් එකක් ඇඩ් වෙලා තියෙනු පේනවා. මෙතන මේ බ්ලෙන්ඩින්ග් ඔප්ෂන්ස් වෙනස් කරගෙන යට ඉමේජ් එකත් එක්ක මේක බ්ලෙන්ඩ් වෙන විදිහ ඔයගොල්ලන්ට හදාගන්න පුළුවන්. ගොඩක්ම හොඳ මේකේ ඕවර්ලේ හරි එව නැත්තම් සොෆ්ට් ලයිට් හරි දාගන්න එක. මම සොෆ්ට් ලයිට් තියාගන්නවා. ඊට පස්සේ මේක ඔපැසිටි එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මෙතන මේ එක එක කලර්ස් වෙනස් කරගන්න පුළුවන්.
ඊට පස්ස මේ බ්ලන්් කියන එක අඩි වැඩි කරගන්න පුළුවන් එකැන මේ ඉමේජ් එකත් එක කලස් බ්ලන්්ඩෙන විදිහ මේක වැඩි කරගත්තම ඔගලන්ට ටිකල් ලස්සන කලය එක ගන්න පුළුවන් ඊට පස ලෙන්ස් ෆ්ලෑ කියන එක බලමු ලෙන්ස් ෆ්ලෑකෙන් ඔවලට මේ දිර ෆ්ලෑ එකක් කැඩ් කරගන්න පුළුවන් ෆ්ලෑ සෙන්ට එක මේ විදිර පොසිෂන් එක වෙනස් කරගමු මේ ලෙන්ස් ටයිප් එක ඔවලට වෙනස් කරගන්න පුළුවන් ඊට පස්සේ ෆ්ලෑගේ බ්‍රයිට්නස් එක දරගලට ලස්සන ලෑග කට් කරගන්න පුළුවන් වීඩියෝගක් වගෙනම් ෆ්ලෑගට නිමේෂන් ඇතිද ඔලනම ටොගල් නිමේෂන් යෝස් කරන පුළුවන් ඊළඟට අපි මෙතන තින පර්ස්පෙක්ටව් කෙන එක බලමු මේක බේසික් 3D කියෙන කැට් කරගන්නවා මම මේ ඔප්ෂන් සලින් ඔගුලට මේ විදිර රොටේට් කරගන්න පුළුවන් ඩිස්ටන්ස් ට මේජ් කියන එකෙන් ගුලන්ට ඉදිර ළඟට ඇතර කරගන්න පුළුවන් ඊට පස් මේ ස්පෙකවුල හයිලයි් කියන එකින් මේදදිර ලයිටක් කැට් කරගන්න පුළුවන් එතකොට ඔගුලන් මේ රෝටේට් කරද්දි මේදිර ශයින් එකක් කියෙන ඔගුලට පේනවා ස්ලයිට්ෂෝ එකක් වගේ හදදි ඔගලට මේ දේව ගොඩක් කූමනා වේවි පොඩි අනිමේෂන් නිකම් පෙන්න්න මේ විදියට ඔය ඉදි අනිමේෂන් සදා ගන්න පුළුවන් ඊට පස්ස අපිට කතා කරන්න තියෙන ඩ්‍රොප් ෂඩෝ කියන එක ගැන මේජ ඩොප් ෂඩ එකක් දැමට පේන එකක් නෑ එනි සම මෙතැන ටෙක්ස්ට ටයි් කරගන්නවා ඊට පස මේ ඩොප් ෂඩෝ කියෙන එක ගැන මේ ටයිටල් ලේකට ඇඩ් කරගෙන බලමු මෙතන ඩොප් ෂඩෝ මැනුවගේට තියෙන උපෑ සිටක වැඩි කරගම් ඩිරක්ෂන් එක වගේම මේ ඩිස්ටන්ස් එක මේක වැඩි කරද්දි ඔගලන්ට පේනවා මේ විදියට ෂැඩ එකක් ඇවිල්ලා තියෙනවා ඩිරක්ෂන් එක මේ ෂැඩ එක තියෙන ඇංගල් එක වෙනස් කරගන්න පුළුවන් ඒවාගේ මේ සොෆ්ට්නස් එක වැඩි කරගෙන ෂැඩ එක බ්ලර් කරගන්න පුළුවන් ඊට පස්සේ ඩිස්ටන්ස් එක අඩු කරගමු මේ ඉමේජ්ජික නිසා හරියට ෂඩුව එක පේන එකක් නෑ ම ඉමේජ්ජ මාරු කරගන්නවා අපි ඇඩ් කරගත්තු ෂඩුව එක දැන් ඔලන හොදර පේනවා ස එක වැඩි කරගන්න ධර්මටතම මේ ෂඩුවගේ ලස්සන තියන්නේ මව මේක ස්ටයිලිස් කියනක ගන්නවා ඒක අඩත් තියෙන මේ මෝසයික් කියන ගැදලගත්තු තින් මේ විදි ෆෙට් එකක් ඔලට හදාගන්න පුළුවන් මට එක්ස්ට එක අයින් කරගෙන මෝසයික එක දාගෙන පළන මේ ඉමේජ් කර මේජික මේ විදිර කොටුකොටු වෙල තිය ොලට පේෙනවා මොකක්කරරි වීඩියෝහ කවලට පෙන්න්න ඕන නැතිදත් තියෙනවාන මේ මෝසයික් කියන එක දාගෙන ඒක වහන්න පුළුවන් පෝස්ට රයිස් කියන එක දෙල දැම්මති මේජයකට විඩියෝකට කාටුන් වගේ ෆෙට්ටක් කැඩ් කරගන්න පුළුවන් ම වෙන මේජයක ඩැට් කල වෙන්නන්න
මේ මේජ රැඩ් කරගත්තුදී මේ වගේ කාටුන් ලොක් එකක් ගන්න පුළුවන්. පෝස්ටරයිස් එක දාගෙන ලෙවල්ල ගඩු වැඩි කරගෙන ඔගොලන්ට කැමති විදිහකට හදාගන්න. ඊළඟට අපි මේකින් ගමු ට්‍රාන්ස්ෆෝර්ම් කියන එක. ක්‍රොප් එක ඇඩ් කරගත්තට පස්සේ මේ වගේ ඔප්ෂන්ස් ටිකක් පෙන්වනවා. මම ලෙෆ්ට් එක වෙනස් කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ට පේනවා ලෙෆ්ට් එකේ අපි මේ වැඩි කරන විදිහට මේක ක්‍රොප් වෙනවා. ටොප් කියන්නේ උඩ. ඒක වෙනස් කරගත්තමත් මේ විදිහට. ඊපස් රයිට් එක වෙනස් කරගත්තම මේ විදිහට. බොටම් එක වෙනස් කරගත්තම මේ විදිහට. මේ විදිහට අපිට හතර පැත්තෙන් ක්‍රොප් කරගන්න පුළුවන්. මේ zoom කියන එකට ටික් එක දැම්මොතින් අපි ක්‍රොප් කරගත්තු ටික අයින් වෙලා ඉතුරු ටික සීක්වෙන්ස් එකට ෆිට් වෙනවා. ෆෙදර් එකෙන් මේ ක්‍රොප් එකේ ෆෙදර් එක හදාගන්න පුළුවන්. මම මේක බිඳුවම තියාගන්නවා. මේ ටිකත් බිඳුව කරගෙන ඔගොල්ලෝ ෆිල්ම්ස් වල දැකලා ඇති උඩිනුයි යටිනුයි කළු පාට බාස් දෙකක් තියෙනවා. ඒ විදිහට හදාගන්න ඕන නම් මේ ටොප් එකට සමන 10ක් වගේ දාගන්න. ඊට පස්සේ බොටම් එකටත් 10ක් වගේ දාගන්න. වීඩියෝ එකකට මේ විදිහට සිනමැටික් ලුක් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හොරිසන්ටල් ෆ්ලිප් කියන එක ඇඩ් කරගෙන බලමු. මේ විදිහට ඉමේජ් එක y අක්ෂය ඔස්සේ අනිත් පැත්තට හැරුණ ඕගලට බලා ගන්න පුළුවන්. ඒක අයින් කරගෙන vertical flip එක දැම්මොත් මේ විදිහට x අක්ෂය ඔස්සේ අනිත් පැත්තට හැරෙනවා. ඕගලන් මොකක්hari ෆොටෝ එකක් ඇඩ් කරගත්ත කියන්නේ ඒ ෆොටෝ එකේ ඔයා හැරිලා ඉන්නේ වම් මත පැත්තට නම් ඒක දකුණු පැත්තට හරව ගන්න ඕන නම් horizontal එක මේ විදිහට ඇඩ් කරගන්න. ඒක තමයි ඔයගොල්ලන්ට ඉමේජ් එක හරව ගන්න තියෙන ලේසිම ක්‍රමය. මම අද කියලා දුන්නේ Premiere Pro වලට අලුත් කෙනෙක්ට ඉගෙන ගන්නම ඕන effects සහ presets කීපයක් විතරයි. අපිට ඉස්සරහා videos වලින් green screen ගැන, CGI ගැන, video stabilize ගැන ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. මුලින් ඉඳන් step by step යනකොට ඔයගොල්ලන්ට හරියට මේ දේවල් ටික අල්ලගන්න පුළුවන්. අද වීඩියෝ එකකින් කතා කරන්න ඕන දේවල් ටික මම කතා කරලා ඉවරයි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න, තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, වීඩියෝ එකක් upload කරපුවම දැනගන්න ඕන පල්ලෙහා තියෙන bell icon එකත් click කරන්න, ඒ වගේම අලුත්ම updates ඉක්මනින්ම දැනගන්න like කරන්න අපේ facebook page එක, follow කරන්න අපේ instagram වලින්. ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බ වෙමු.